මම දැක්ක රාජිත සේනාරත්න කියනවා ලබන වසර වෙනකොට ඉතාමත්ම භයානක ආර්ථික තත්ත්වයක් ඇතිවෙන්නේ මේ රට තුළ. ඉතාමත්ම නරකාතට පත්වෙනවා. එනිසා ලබන වර්ෂය ඉතාමත්ම භයානක වර්ෂයක් කියලා ආර්ථික වශයෙන්. හැබැයි අපි පැහැදිලිවම කියනවා මේ රටේ ජනතාව බුද්ධිමත් ජනතාවක් හැටියට තීන්දු තීරණ කරලා ඉවරයි. මෙවැනි ඉතාමත්ම ඛේදනීය භයානක තත්ත්වයක් ඇති කරේ කවුද කියලා. මොකද ගම කාලා රට කාලා නැව් ගිලපු අය මේ නිර්වස්තම් පරමන් සුකන් ආණ්ඩුවේ ඉන්නකන් මේ රටට ඉතින් අබසරණයි. මොකද අපි පැහැදිලිවම දන්නෝ අද වෙනකොට මේ රටේ තත්ත්වය. මේ රට ඩොලරේ ඉහළ යනවා වගේම තමයි මේ රටේ ඉන්න ප්‍රධානම චරිත දෙක, දේශපාලන චරිත දෙක, ජනාධිපති සහ අගමැති තරඟෙට දැන් ඉන්නේ උඩ ගුවන්ගත වෙනවා. අදත් එහෙමයි. අදත් තත්ත්වය එහෙමයි. ඩොලරේ උඩ යනවා වගේ තමයි මේගොල්ලෝ උඩ ඉන්නේ. ඊළඟට මේගොල්ලොන් දෙන්නම දැන් නැහැ මේ රට තුල. රාජිතල මහා ලොකුවට කයිවාරු ගහනවා ලබන වසරේ රටේ භයානක ආර්ථික තත්ත්වයක් ඇති වෙනවා කියලා. අද වෙනකොට රුපියල මස්ත බාල්දු වීමත් එක්ක ණය බර බිලියන 10කට වඩා වැඩි වෙලා තියෙනවා.